පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම සකල සත්වයාගේ ගැලවීම උදෙසා එහෙම නැත්නම් සකල සත්වයා මේ සසර ගමනින් එතර කරවීම සඳහා දේශනා කරපු මේ උතුම් ධර්මය අභියෝගයට ලක් වෙච්ච අවස්ථා තියෙනවා ඒ ධර්මය දේශනා කරපු ලෞතර බුදු පියාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ ශ්‍රාස්තුවරයාණන් වහන්සේට අපහාස කරපු අවස්ථාවන් තිබුණා මේ පිළිබඳව සමාජය තුළ විවිධ කතා බහ ඇති වුණා ඒත් එක්කම අද ධර්ම යාත්‍රා වැඩසටහනෙන් අපි ඒ පිළිබඳවම තමයි අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට සූදානම් ඉන්නේ ස්වාමින් වහන්සේ පසුගිය කාලයේ පුරාම ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයට එවැගේම උන්වහන්සේගේ ජීවන චරිතයට විවිධ චෝදනා එල්ල වුණා විශේෂයෙන්ම සිද්ධාර්ථ චරිතය යම් ආකාරයකට උපහාසයට ලක් කරමින් යම් යම් අය විවිධ ප්‍රසිද්ධ ස්ථානවලදී කතා බහ කරනවා අපිට ඇහුණා සමාජය තුල මෙවැනි දෑ සිදුවන්නේ ඇයි කියන කාරණාවත් ඒයින් සිදුවන අකුසලයකතරම්ද කියන කාරණාවත් අපි බෞද්ධ හැටියට වටහා ගත යුතුයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අපට පැහැදිලි කිරීමක් කරන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ මේමයි පින්වත් මහත්මයා ධර්ම යාත්‍රා වැඩසටහනෙන් මුලින්ම යොමු කරන ප්‍රශ්නේ තමයි මේ මොහොතේ විවිධාකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මහා සංඝ රත්නය මුල් කරගෙන යම් යම් විවේචන මඩගැසීම් නොසලකා හැරීම් මෙවැනි දේවල් සමාජය තුල අප්‍රමාණ සිද්ධ වෙනවා. නමුත් ඉදින් මහත්වෝ ඔය ප්‍රශ්න වලට විසඳුම් හොයද්දී අපි තේරුම් ගන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ජීවමාන බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරපු අවලාද කරපු චෝදනා කරපු මඩ ගහපු කොයි ස්ථානම් සිද්ධීන් අපි දකින්නවද කියලා. අර එක්තරා අවස්ථාවකදී අපිට මතකයි අර මාගන්ධියා කියන සුරූපී තරුණියගේ බමුණු තාත්තා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මහත්වෝ විවාහ යෝජනාවක් ගේනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේට විවාහ යෝජනාවක් ගේනවා. මොකද්ද ඒ විවාහ යෝජනාව? තමන්ගේ මාගන්ධියා දියණිය විවාහ කරලා දෙන්න. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ ජීවමානයේදී ඒ මාගන්ධියා බමුණයි අම්මයි මාගන්ධියා දියණියයි සාකච්ඡා කරලා මාගන්ධියා කැමති බුදුරජාණන් වහන්සේ විවාහ කරගන්න. ඒ බොහොම සුරූපී තරුණියක් ඇවිල්ලා තාත්තා මගුල් යෝජනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? ඒ මාගන්ධියාගේ සුන්දර රූපය ගැන ඒ බමුණ වර්ණනා කරද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මාගන්ධියාගේ රූපය බුදුරජාණන් වහන්සේ දකින්නේ අසූචි පිරවපු කලගෙඩියක්. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දෙවිත්‍රා කරේ. අසූචි පිරවු කලගෙඩියක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඕක එදා මාගන්ධියා අහලා මාගන්ධියා ප්‍රතික්ෂේප කළා කියලා දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේත් එක්ක ඇති කරගත්තා වූ බද්ධ වෛරය මාගන්ධියා පස්සේ උදේනි රජතුමාට බිසව වෙලා අර සාමාවතිය ඇතුළු 500ක් එයාගේ සේවිකාවන් මාලිගාව ඇතුලේ දොරවල් අගුළු දාලා ගිනි තියලා 500ක් මරා දාලා අවසාන මාත්‍යෝ එයත් බරපතළු අනතුරකට ලක් වෙලා සමහර විට මේ වෙලාවේ නිරේ අප්‍රමාණ දුක් විඳිනවා ඇති. එහෙනම් මාත්‍යෝ ජීවමාන බුදුරජාණන් වහන්සේට නිගරු කළත් මේ මොහොතේ ජීවමානව වැඩ සිටින ධර්ම විනය නැමැති ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේට නිග්‍රහ කළත් මහත්වෝ ඒ නිග්‍රහ කරන අය ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. මන් දන්න මත අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද එවැනි වැරදි ක්‍රියාවන් එවැනි මඩ ගැසීම් එවැනි අවලාද කිරීම මහත්වෝ සංසාරයක් පුරාවට කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාන සතර අපා දුකම උරුම කරලා දෙන අප්‍රමාණු බරපතල අකුසල් සංස්කාරයන් බවට පත් වෙනවා. තේන. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් ওই දේවල් සිද්ධ වුණා නම් අද එවැනි දේවල් අපිට මේ අහම්බයක් නෙමෙයි පුදුමෙ වෙන දෙයක් නෙමෙයි. තේන. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ සමාජය තුල සද්ධාව වේගයෙන් දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙනවා කියන්නේ සම්මාදිට්ඨිය දුර්වල වෙනවා. ඒක සම්මාදිට්ඨිය දුර්වල වෙනවා කියන්නේ මිනිස්යාගේ අවිද්‍යාව බොහොම වේගෙන් ශක්තිමත් වෙනවා. එනිසා මනුෂ්‍යයා බරපතල ආකාරයෙන් තෘෂ්ණාවෙන් වැඩිලා මනුෂ්‍යයා ඇලීම් ගැටීම් දිශාවට යනවා මිසක් කවදාකවත් ධර්මයේ උපේක්ෂාව දිශාවට එන්නේ නැහැ. සංසිඳුණු සිතක් ඇති කරගන්න මනුෂ්‍යයා කැමති තමනුත් යමකට ඇලිලා අනුන්වත් ඒකට ඇලෙන ස්වභාවයට අරගෙන යනවා. තමනුත් යමකට ගැටිලා
අනුන්වත් ගැටෙන ස්වභාවයට අරගෙන යනවා තේන. ඉතින් ඌව මහත්යෝ අතීතේ පටන් සිද්ධ වෙච්ච දේවල් වර්තමානයේ අහම්බයක් නෙමේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඉරේතුරුව සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය තේන්නත්. මගහැර යෑමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන්, දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රයයන් කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවානේ. තේන්න? එවැනි පුද්ගලයන් මගහැර යන්න. තේන්න? එවැනි පුද්ගලයන් දුරු කරන්න. එවැනි පුද්ගලයන් ඇසුරෙන් බැහැර කරන්න. මොකද එවැනි පුද්ගලයන් ලෝකයෙන් නැති කරන්න අපිට පුළුවන් කම නැහැ. ඒක කරන්න කවදාකවත් අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල වසර 2600ක් ගිය තැනයි අපි මේ ධර්මයේ කතා කරන්නේ. ඒ නිසා එවැනි සමාජික මහත්වයෝ අපි දක්ෂ වෙන්න ඕනේ කවුරුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කළත්, කවුරුන් සිදුහත් කුමාරයාට නිග්‍රහ කළත්, චෝදනාවන් කළත් මහත්වයෝ ඒ සෑම චෝදනාවක් කරන කෙනෙක්ම හිස් පුද්ගලයෙක් හැටියටයි අපිට දකින්න තියෙන්නේ. ඒ පුද්ගලයා හෝ ඒ පිරිමි කෙනෙක් හෝ කාන්තාවක් හෝ වේවා අපිට එදා බුදුරජාණන් වහන්සේ අර මාගන්ධියාට උපමා කළ අසූචි කලගෙඩි හැටියට විතරයි අපිට දකින්න. ඊට වඩා දෙයක් එතන නැහැ. බුද්ධියක් ප්‍රඥාවක් තේන්නේ ඒ කිසිම දෙයක් කල්යාණ මිත්‍ර භාවයක්, සත්පුරුෂ භාවයක්, හොඳ නරක තේරීමක්, කර්මඵල විශ්වාසයක් ඒ කිසිම දෙයක් ඒ තැන්වල දැන් අපිට දකින්න තියෙන මහත්වෝ අර අසූචි පිරවු මුටි තේන්නාද? ඉතින් එදත් බුදුරයන් වහන්සේට නිග්‍රහ කළා, සිදුවත් කුමාරට නිග්‍රහ කළා. ඉතියේ සාංශාර පුරුද්දට දැන් සාංශාරික පුරුද්දද කියලා දෙයක් තියෙනවා නේද? දැන් පෙර ජීවිතයේ යමෙක් බුදුරයන් වහන්සේ විවේචනය කළා නම් මරණාසන්න මොහොතේ මොකක් හෝ පුණ්‍ය සිතුවිල්ලක් හරි මනුෂ්‍ය උපාදානයක් නිසා හරි ආයිමත් මිනිසෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒ ඉපදුනාම සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ මේ ජීවිතේත් එයා යොමු වෙන්නේ බුදුරයන් වහන්සේට චෝදනා කරන්නේ ඒව හේතුඵල ධර්මයක්. තේන්නේ? ඒ නිසා ඔය හැම දෙයක් තුළින්ම මහත්වෝ අපි දකින්න ඕනේ ධර්මයක්, හේතුඵල ධර්මයක්. එනිසා මේ මොහොතේ අපි මෙවැනි වියරු දේවල් අපි දකිනවා නම් අපි කල්පනා කරන්න ඕනේ තව අවුරුදු 25ක්, 50ක්, 75ක්, 100ක් එමු නැත්නම් අපේ මේ ඊළඟ પરම්පරාවට යද්දී අපිට කොයිසානම් නපුරු, නරක, වියරු දේවල් දකින්න අහන්න සිද්ධ වෙයිද කියන කාරණේ. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන කාරණා දෙකක් තියෙනවා. එකක් අපි මේ දුක්ඛිත සංසාරයෙන් එතරෙනවා කියන අදිෂ්ඨානයට ඇවිල්ලා මේ භවගමන නිමා වෙන දිශාවට ගමන් කරනවා. හරි, ඕවා හොයන්න යන්න යන්නේ නැහැ. අපි දන්නවා දවසින් දවස දවසින් දවස සමාජයේ ගමන් කරන්නේ මූර්ග සංඥාව දිශාවට. ඉතින් ඔතෙන්ට යද්දී මිනිස්සයා අකුසලේම පිළිඹුවක් වෙන්නේ නැහැ. ඉතින් අකුසලේම ශක්තියක් වෙන්න නම් මිනිස්සයා අකුසල් වලට යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ රටේ ජීවත් වෙන පින්වත් ජනතාව බෞද්ධ වේවා අබෞද්ධ වේවා බොහොම කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ කවුරුන් හෝ සාස්තුන් වහන්සේ නමක් විවේචනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ වේවා, ක්‍රිස්තුස් වහන්සේ වේවා, අල්ලා තුමා වේවා, ඔය ඊශ්වර දෙවියෝ, විෂ්ණු දෙවියෝ වේවා, ඒ ආගම්වල සාස්තුරු ඉන්නවා. නමුත් මාත්‍යෝ ඒ තැන් මගහැරලා යන්න. ඒ තැන් මගහැරලා යන්න. එවැනි තැන් මගහැරලා නොගිහින් අපි එක්කෝ ඒවට ඇදිලා, එක්කෝ ඒවට ගැටිලා ඒවත් සමග අපි බද්ධ වෙන්න ගියොත් ඉන් ඇතිවෙන්නා වූ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් මහත්වෝ අපිව අවසානයේ අරන් යන්නේ මූර්ග සංඥාව කියන තැනට. මූර්ග සංඥාව කියන තැනට අරන් එදාට ඉතින් අපිට පුළුවන් එකිනෙකා මරාගෙන, එකිනෙකාගේ මස් කාගෙන, එකිනෙකාගේ ලේ බීගෙන ඒ කර්ම විපාකයන් ගෙවලා ආයිමත් අපි සතර අපායන්ට වැටෙන. ඉතින් ඔය අන ගමන මහත්වෝ ලෝකයේ සුපුරුදු ගමනක්. අතීතයේ බුදුරයන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම තිබුණා වූ සුපුරුදු ගමනක්. ආයිමත් ඕකේ අමුතු දෙයක් නැහැ. එනිසා අනාගතයේ මේ தත්ත්වය තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ. එනිසා ඔබ මේකට අකමැති නම් මම දැන් කිව්වා කරුණා කරලා මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න වීරිය වඩන්න. හරි? ඕවා ගැන හිතන්න යන්නේ නැතුව. ඔබට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න කැමැත්තක් නැත්නම් ඔබ භවයට කැමති කෙනෙක් නම්, ලෞකික සැපයට කැමති කෙනෙක් නම්, ඔබ නිවන් මාර්ගයට පුහුණු වෙන්න කැමති නැති කෙනෙක් නම් ඔබ දක්ෂ වෙන්න සමාජයේ නිවැරදි භාවයට පත් කරගන්න. ඔය කාරණා දෙකක් තියෙනවා. සමාජයේ නිවැරදි භාවයට කියන්නේ සමාජයේ විනය කරුක භාවයට පත් කරගන්න කියන්නේ. මොකද අද අපිට පේනවා අපේ රටේ දේශපාලනය ගත්තොත් වර්තමාන සමාජය දේශපාලනේ නෙමෙයි අතීතයේ ඉඳන් දේශපාලනය ගත්තොත් අපේ රටේ ගෞරවනීය පාලක පින්වතුන්ලා ඡන්ද කිට්ටු වෙනකොට
නැත්නම් තමන්ගේ පාලනය දුර්වල වෙනකොට තමන්ගේ පාලනය ශක්තිමත් කරගන්න ජනතාව මුලා කරන්න එක එක ආගමික උපක්‍රමයන් උපයෝගී කර ගන්නවා. එක එක ආගමික උපක්‍රමයන් උපයෝග කර ගන්න. තේන්නේ? ඒතකොට සමහරට අර අන්තවාදීන්ට උපකාර කරනවා. අන්තවාදී ධර්මයන්ට උපකාරී කරනවා. තේන්නේ? එක පැත්තෙන් මේ පැත්තෙන් උපකාර කළා. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් ගැලුම්කාරෝ හැටියට ඒවැය පෙනි හිටිනවා. එකම කණ්ඩායම මේවා කරන්නේ. අර පැත්තෙන් අර මේ චෝදනා කරන කෙනාටත් උපකාර කරනවා. මේ පැත්තෙන් චෝදනාව ලබන පිරිසට උපකාර කරනවා. උපකාර මේ මේ උපක්‍රමශීලීව දෙපැත්තේම සහයෝගය ඒගොල්ලෝ ලබා ගන්න. ඉතින් මෙවැනි ක්‍රමවේදයන් නිසා තමයි මාත්‍යෝ විනයක් නැතුව නීතියක් නැතුව බයක් නැතුව තේන්නාද? මෙවැනි සමාජයක් ඉදිරියේ ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා මෙවැනි චෝදනාවන් කරන්න තරම් හිත හය භාවයට අද සමාජීපත් වෙලා තියෙන්නේ. මොකද එච්චර වෙන දෙයක් නෙමෙයි. එහෙම නැත්තම් ඔවැනි දෙයක් කතා කරන්න මාත්‍යෝ බයයි. කෙනෙක් තේන්නාද? ප්‍රධාන මාධ්‍යයක් ඉස්සරහා මේ මුළු ලෝකෙම ගරු කරන සාස්තුන් වහන්සේ නමක් තේන්නා. මේ අපේ රටේ බහුතරය ජනතාව මේ සරණ ගිය සාස්තුන් වහන්සේ නමකට ඒ විදියට පීඩා කරන්න මහත්යෝ කෙනෙක් තුල බියක් ඇති වෙන්න ඕනේ. ඒ එහෙම නැත්නම් මානසික රෝගී වෙන්න ඕනේ. ওই දෙකෙන් එකක් තේන්නා. ඒතර අපි දන්නා ඔහොම කරන්නේ මානසික රෝගී නෙමෙයි. තේන්නා මානසික අවුලටපත් වෙච්ච අය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝවාන් ඵලයටපත් වූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. නමුත් මේ ඒ වගේ මේ එක්කෝ මානසික රෝගියෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මහත්යෝ අනිවාර්යයෙන්ම කවුරුන් හෝ මෙහෙවන්න වෙන්න තේන්න තමන් දන්නෙත් නෑ තමන් කවුරු හරි විසින් මෙහෙවනවා තේන්න. ඉතින් එවැනි දේවල් මහත්යෝ අනාගත සමාජයේ අපිට දිගින් දිගටම බලාපොරොත්තු වෙන්න වෙනවා. මොකද අපේ රටේ තියෙන බොහොම අස්ථාවර දේශපාලනයක් මේ වෙලාවේ තේන්නාද? දේශපාලන පක්ෂ විසින්ම නායකයින් විසින්ම ඇති කළා වූ වැරදි ක්‍රියා නිසා ඇති වුණා වූ අස්ථාවර දේශපාලන පසුබිමක තමයි අද රට තියෙන්නේ. මොකද ජනතාවගේ බහුතර කැමැත්තක් කාටවත් ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවක මේ දේශපාලන පක්ෂ උපක්‍රමශීලීව ආගම්වාදය, ජාතිවාදය, කුලවාදය මෙවැනි එක එක දේවල් තුලින් සමාජය තුල ප්‍රශ්න ඇති කරලා දෙපාර්ශ්වයේම සහයෝගයේ තමන්ට ගන්න දිශාවන්ට සමාජය අරන් යන්න පුළුවන්. මේවා අතීතයේ සිද්ධ වුණා. මොකද අපේ රටේ ගෞරවනීය පාලක පින්වතුන්ලාට අපි දන්න දෙයක් තමයි සම්මා දිට්ඨිය නැහැ. කර්මයක අනුඵල විශ්වාසය නැහැ. කෙටි ආස්වාදය ගැන හිතනවා මිස කෙටි ආස්වාදයේ තුලින් සකස් වෙන්නා වූ දීර්ඝාදීනවය ගැන හිතන්නේ නැහැ. තේන්න. ඒතකොට තමන් හිතන්නේ නැහැ වගේම ඒ දීර්ඝාදීනවයට ජනතාවටත් කොටු කරන දිශාවට තමයි ඒ අය සමාජය අරගෙන යන්නේ. ඉතින් එවැනි අනතුරකුත් සමාජය තුල තියෙනවා. ඉතින් එවැනි අනතුරක් සමාජය තුල තියෙනවා නම් ජනතාව දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම තමන්ගේ ආරක්ෂාව උදෙසා. සමාජයේ ආරක්ෂාව උදෙසා. අනාගත පරපුරේ ආරක්ෂාව උදෙසා. තේන්නාද? සමාජයේ නිවැරදිභාවයට පත් කරගන්න. හොඳේ? නමුත් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ එවැනි ප්‍රශ්නයක් මතුනහම ඔන්න ආවේගශීලීව නැගී හිටිනවා. ඕක සතියක් දෙකක් ගියාට පස්සේ ආයිම ඊළඟ ප්‍රශ්නේ අල්ල ගන්නවා මිස කර ප්‍රශ්නේ ගැන හිතන්නේ නෑ. ඔහොම එන ගමන් තමයි තියෙන්නේ. තේන්නේ? අර යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඔන්න ආස්වාදයෙන් ඒක අල්ලගත්තා. ඒක ගැන කෑ ගැහුවා, කතා කළා, බැන්නා, හොඳ කිව්වා. ඒ පැත්තෙන් කරගන්න තියෙන අකුසල් ටික ඔක්කොම රැස් කළා. ඔන්න සමාජයේ තව ප්‍රශ්නයක් දෙනවා. ඊට පස්සේ ඒක කොහොමද අල්ල ගන්න. එහෙම දිශාවකට යනවා මිස මෙවැනි තත්වයන්ට දිවියුතු සැබෑ විකල්පයක් සැබෑ විසඳුමක් දෙන සමාජය කොවිලාකවත් උත්සාහ ගන්නෙ. ඉතින් ඒව මාත්තු අපේ අකුසල් සංස්කාර. තේන්නේ? අපිට ඒ දැනීම සකස් වෙන්නේ ප්‍රශ්න විසඳෙන දිශාවට යන්න දැනීම සකස් වෙන්නේ නෑ. ප්‍රශ්න අවුල් වෙන දිශාවට යන්නයි දැනීම සකස් වෙන්නේ. තේන්න? ඒ සෑම දෙයක් තනුව තියෙන හේතුඵල ධර්මයන් කාටවත් දොස් කියන්න නම් බෑ. තේන්න? ඒ නිසා අපේ රටේ ජනතාව දක්ෂ විය යුතුයි නිරතුරුවම සාස්තුන් වහන්සේ නමකට චෝදනා කරනවායි කියන කාරණේ තුල ඇතිවෙන්නා වූ කුසල කුසල් වල ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ කාට උනත්. දැන් බුදුරජාණන් වහන්සේ කියනනේ එක එක්කිනාගේ ගුණාත්මක භාවය මතයි කුසල කුසල් වෙන්නේ කියලා නේද? තිරිසන් සතෙකුට පාරක් ගැහුවොත් වෙන අකුසලයක් තියෙනවා. තේන්නේ? පන්සිල් රකින්න කෙනෙකුට පාරක් ගැහුවොත් වෙන අකුසලේ ප්‍රමාණය ඊට වැඩි. අටසිල් රකින්න කෙනෙකුට ගැහුවොත් අකුසලේ ඊට ඒ වගේ මහත්යෝ මේ ලෝක ධාතුවේ බරපතලම අකුසලයට ලක් වෙන අකුසලයේ තමයි බුදුරජාණන් වහන්සේට නිග්‍රහ ඒක තේරුම් ගන්න. තේන්නේ? බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කිරීම. බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කිරීම ඒ විතරක් ආයිමත් එහෙමනි අකුසල සංස්කාරයක් අපිට ලෝක වෙන දකින්න නැත්නම් ඉතින් ඒ නිසා මාත්‍යෝ කවුරුන් හෝ ඒ අයගේ තියෙනා වූ අසත්පුරුෂභාවයට හොඳේ
එයයිට තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල භාවයට එහෙම නැත්නම් කවුරුන් හෝ මෙහෙවන නිසා එහෙම නැත්නම් මුදල් වලට තියෙන කෑදර භාවයන් නිසා තේන්නත් එවැනි තැනකට යොමු වුණත් ජනතාව දක්ෂ වෙන්න ඕනේ ඒවට අපුඩි ගහන්න නැතුව ඉන්න ඒවට සම්බන්ධ නොවි මොකද නිකං හෝ අපිත් බුදුරජාණන් වහන්සේ වේ නිසා සිදුවත් කුමාරයා නිසා අපිත් ඔය කියන කණ්ඩායම් එක්ක එකතු වෙලා අනේ මේක මෙහෙමයි නේද කියලා හිතුවොත් මහත් ඔය සිතුවිල්ල නිසාම අපිව පිච්චෙන සතර අපා දුකට වැටෙන්න ඒක සිතුවිල්ලක් නිසා අපි සංසාරේ කල්ප ගණන් මිත්‍යා දෘෂ්ටික භාවයට වැටෙන්න පුළුවන් ඉතින් ඒ වගේ භයානක අනුතුරක් එවැනි දේවල් තුල සිද්ධ වෙනවා ඉතින් ඒ භයානක අනුතුරු සිද්ධ වෙන දේ නම් මහත්යෝ මම නම් සමාජේ ඇඟිල්ල දික් කරන්නේ ජනතාවටවත් ওই දේවල් කරපු ওই අහිංසක මිනිසුන්ටවත් නෙමෙයි තේන්න මම ඒ මිනිස්සුන් දකින්න අහිංසක කවුද ඔයවට සම්බන්ධයි ඉන්නවනะ ගෑන් ළමයි කරමේ ඔය අය වුණත් මන් දකින්නේ අහිංසක හැටියට නමුත් එවැනි අයට එවැනි දේවල් කරන්න මේ සමාජය නිර්වර්ණය කරලා දීලා තියෙන නිදහස දීලා තියෙන මහත්යෝ මේ පවතින සමාජ ක්‍රමයක් තේන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ රටට ජනතාවට ආදරය කරන හොඳේ ජනතාව අකුසලයට යොමු නොකරන අද බලන්නකෝ අපේ රටේ මොන ප්‍රශ්නේ ගත්තත් ජනතාව අකුසලයට යොමු කරන විසඳුමක් කරන්න මේ ප්‍රශ්නේ අරන් යන්නේ කුසලයට යොමු කරන දිශාවට අරන් යන්නේ නැහැ ඈ ඒතර බලන්නකෝ එහෙනම් අපේ රටේ පාලක පින්වතුන්ලා ජනතාවට මහත්යෝ බුදුරජාණන් වහන්සේ කියන අම්මා තාත්තා දරුවෙකුට මහා බ්‍රහ්මෙක් වෙන්න ඕනේ කියලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගේ දකින්න ඕනේ එහෙනම් රටේ නායකයෝ ජනතාවට මහා බ්‍රහ්මෙක් වෙන්න ඕනේ අම්මා තාත්තා දෙපළ වෙන්න ඕනේ ජනතාව කුසලයට යොමු කරන පිරිසක් වෙන්න ඕනේ ජනතාව පිනට යොමු කරන පිරිසක් වෙන්න ඕනේ ජනතාව සීලයට මෛත්‍රියට යොමු කරන පිරිසක් වෙන්න ඕනේ නමුත් අපේ සමාජය තුල ඒ වාසනාව අපේ රටේ ජනතාවට නැහැ ඒ නිසා අපේ රටේ පාලක පින්වතුන්ලා කරන තරමක් උත්සාහ ගන්නේ ඡන්දේ ලබා ගන්නකම් ජනතාව වෙනුවෙන් පෙනී හිටලා ජනතාවගේ සුභසිද්ධිය ජනතාවගේ යහපත ජනතාවගේ පින ජනතාවගේ ලෞකික සැපේ උදෙසා පෙනී හිටලා බලය ගත්තට පස්සේ කරන තරමක් කරන්නේ ජනතාව අකුසලයට යොමු කරන ජනතාව දුස්සීලභාවයට යොමු කරන ක්‍රියාවලියන්මයි එහෙනම් අද දැන් ජනතාව මේක තේරුම් ගන්න ඕනේ එවනතු මේ සමාජයේ තැන් තැන් වල වෙන සිල්ලර දේවල් අල්ලගෙන අපි තව තව අකුසල් කරගන්න එක නෙමෙයි කල යුත්තේ බුදුරජාණන් වහන්සේ කියන ඵලයට ඇඟිල්ල දික් කරන්න එපා ඵලය දැකලා කෑ ගහන්න එපා ඵලයට චෝදනා කරන්න එපා මේ ඵලය ඇති වෙන්න හේතුව හොයාගන්න තේන්න ඵලය ඇති වෙන්න හේතුව හොයාගන්න දැන් මෙතනයි බුදුදහමේ මුල හේතුඵල ධර්මයේ බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ. එතන මේ මෙවැනි ඵලයන් සමාජයට එන්න. තේන්න. දැන් බලන්න දැන් ආයිමත් මේ අලුතෙන් ඇවිල්ලා තිනවනවා අලියෙක්ගේ ප්‍රශ්නය. සුන්දර ඇතෙක් ඔය ඇතා ඒ ආචාර කරන්න තියෙන සාතු කරලා නෑ එක පාර්ශවයක් තියෙනවා සාතු කරලා නෑ ඇතාගේ තුවාල වල පණුව ගහලා ඇතාගේ කකුල කැඩලා එක එක දේවල් එක පාර්ශවයක් කියනවා. අනිත් පාර්ශවයේ කියනවා මම අපිට කරන්න තියෙන උපරිමයෙන් ඇතාට සාතු කළා කියලා. එතකොට දැන් අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ සුන්දර ජාතික වස්තුවක්. මේක ජාතික වස්තුවක් නේ මහත්තයෝ. ඒ සතා දකිද්දි මේක ජාතික වස්තුවක්. අවසානයේ ඒ රට අපේ රටෙන් පිටට යනවා. බලන්නකෝ දැන් අපේ ජාතිය මොන තරම්නම් මහත්යෝ දුර්වල ජාතියක්ද කියලා. ඒ අලිය දකිද්දි අපි දකින්නේ සෞභාග්‍ය. කන්න දුන්නද නොදුන්නද වෙදකම් කළේ නැද්ද කියන කාරණේ දැන් අපිට අදාළ. දැන් මේ ප්‍රශ්න ඔක්කොම අතීතෙට ගිහිල්ලානේ. ඒ ඔක්කොම ප්‍රශ්න අතීතෙට ගිහිල්ලා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මෙච්චර දවසක් ඒ යථාර සලකලා නැත්තම් දැන් රජයක් ඉන්නවනේ. තේහෙද? ඒ යථා පිට රටකින් රජයට පරිත්‍යාග කරපු ඇතෙක්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට පරිත්‍යාග කරපු ඇතෙක්. එතකොට ඒ ඇතාගේ බාරකාරය රජය. එතකොට රජය දැනගන්න ඕනේ අනිවාර්යම මෙච්චර දවසක් ඇතාට වැරද්දක් වෙලා තියෙනවා. හරි. අදින් පස්සේ අපි ඒක වෙන්න දෙන්නේ නැහැ. එතකොට ඒ සුරක්ෂිත කරන්න තැන් තියෙනවා. සත්තු උද්‍යානෙ තියෙනවා. ඔය ඇත්තතුරු සෙවණ තියෙනවා. රඹුක්කන අලීන තැන තියෙනවා. තේන්න. ඒ වෙනි තැනක් තුලින් ඒ ඇතාට මින් පස්සේ අසාධාරණ වෙන්න දෙන්නේ. එතකොට මහත්වර ජාරකාර ජාතික සම්පත අපිට තියෙනවනේ. නේද? ඒක සෞභාග්‍ය සම්පතක්නේ. ඔච්චර ලක්ෂ ගාණක් වියදම් කරලා ඔය ඇතා තායිලන්තයට අරන් යන්නේ මහත්වෙයි හිතේ ඒ තරම්ම වටිනා සම්පතක් ඒක සෞභාග්‍ය සම්පතක් ඒතකොට ඒ සෞභාග්‍ය සම්පත ඒගොල්ලන්ට එච්චර වටිනාකම තිබ්බත් බලන්න අපි මොනතරම් අවාසනාවන්තයෝද කියලා අපි මොනතරම් අවාසනාවද රජයේ එවෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නැහැ ඇයි ඒ ඇයි කතා කරන්නේ නැත්තේ රජයේ නායකයෝ පෙරහැර සංස්කෘතියට කැමති හොඳට තේරුම් ගන්න ඕනේ මේව යට තියෙන දේවල් රජයේ නායකයෝ පෙරහැර සංස්කෘතියට කැමති නැහැ ඒගොල්ලෝ කියන්නේ අලි දැම්වල් වලින් බඳින්න හොඳ
නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ කැලේ ජීවත් වෙන ali දවසකට මොනසා අකුසල කරනවාද කියලා. මනුෂ්‍ය ඝාතනය කරනවා, ගෙවල් කඩනවා, අනුන්ගේ වගාබිම් විනාශ කරනවා, මිනිස්සු මානසිකව, කායිකව පීඩිත හිංසනයටපත් කරනවා තේනවාද? එතකොට මෙවැනි දේවල් තුලින් ඒ සත්වයා කරගන්නා උපසල් සංස්කාර ගැන හිතන්නේ? නමුත් මහත්වයේ පන්සලේ බැඳලා ඉන්න එක අලියෙක්ගෙන්වත් ওই සංස්කාර රැස් වෙනවද? අපිත් මහත්වයේ ජීවිතේ වැඩි කාලයක් ඇලවල් වලනේ හිටියේ. අපි දන්නා අලියෙක් දවසකට රැස් කරන අකුසල් ප්‍රමාණය එක ගමක හිටියොත් මන් දන්න ඔය ගමේ අඩුම ගානේ හොඳේ කුඹුරු වගා කරලා තියෙන කාලෙට මහත්වයේ ගෙවල් 50ක් තියෙනවා නම් අවම වශයෙන් 25 දෙනෙක් එළි වෙනකන් නිදිවරනවා. නිදාගන්නේ නැහැ එළි වෙනකන් නිදිවරනවා තේන්න. එතකොට මේ නිදි මරන්නේ කේන්තියෙන් දේශයෙන් පරිගැනීමෙන් තේන්න. රචින්න අතේ තියාගෙන අර අලිඩොන් අතේ තියාගෙන තේන්න. එතකොට මහත්තයා බලන්න ඔය අලියෙක් එක දවසකට එක ගමේ කී දෙනෙක් අකුසලයට යොමු කරනවද කියලා. මේ මිනිසුන් රැට නිින්දා එක දවසද නැහැ අස්වැන්න දෙන මාස තුනේම සමහර විට නිදිවරාගෙන. එතකොට බලන්න මේ අලියෙක් මහත්තයෝ මොනසහ අකුසල් කන්දරාවක් කරගන්නවද කියලා. මොනසා අකුසල් කන්දරාව කාටද මේ පීඩා කරන්නේ? කාටද පීඩා කරන්නේ? මනුස්සයාට. තිරිසන් සතාට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා දුස්සීල පුතග්ජනයාට. හරි? දුස්සීල පුතග්ජනයාට දෙන බත් වේලක ආනිසංස 1000ක් තියෙනවා කියලා. තේරෙනවද? එහෙනම් දුස්සීල පුතග්ජනයෙකුට කරන හිංසාවක විපාකයන් 1000ක් තියෙනවා. ඒ විපාකයන් 1000ක් තියෙනවා. නමුත් මහත්වයේ ඔය සෑම කැලේ අලියෙක්ම ඒ අකුසලය නිතරම සිද්ධ කර ගන්න. තේන්න නිතරම සිද්ධ කර ගන්න. නිතර මේ අලියේ සිද්ධ කර ගන්න. තේන්න. ඒ වගේ මේගොල්ලන්ගේ හැසිරීම හැම වෙලාවම රංචුවට වැටිලා රැළේට වැටිලා රණ්ඩු වෙලා සමහරු අලි කෑ ගහනවා වෛරෙන් මහා දෙදරන්න කෑ ගහනවා. හොඳට අපිට තේන්න මේ කේන්තියෙන් නැත්තම් රාගෙන් කෑ ගහන්නේ කියලා. තේන්න. නමුත් මහත්වයේ ඔය පන්සලේ බැඳලා ඉන්න අයතාවෝ අලියගෙන් ඔය අකුසල් සිද්ධ වෙනවද? නැහැනේ මහත්වයේ. ළඟට ආපු මිනිහෙකුටත් හොඳේ නවනවනේ. ඈ ස්වාමීන් වහන්සේ දන කිව්වහම දන ගහනවානේ. ස්වාමීන් වහන්සේ වඳින්න කිව්වම වන්දනා කරනවානේ. ඒතකොට එන බලන්න මේ කැලෑ අලියයි පන්සලේ අලියයි දේවාලය අලිය අතර තියෙන වෙනස තේන්න. ගුණාත්මක භාවය තුලින්. ඒතකොට කැලෑ අලියෙකුට කවදාක්වත් මැරිලා නැවත මිනිස්සෙක් වෙන්න බෑ. මොකද ඒගොල්ලෝ ද්වේෂය තුල ජීවත් වෙන්නේ. මිනිස් හිංසනයේ තුල මැරිලා භූත අලියෙක් වෙලා තමයි ඉපදුනොත් නැත්තම් අලි රැළේම පැටියෙක් වෙලා තමයි ඉපදුනොත් ඉපදෙන්නේ. නමුත් පන්සලක ඉන්න අලියා දේවාලයක ඉන්න අලියා තෙරුවන් ගැන හැඟීමක් තියෙනවා දන්නේ නෑ යා තේනත් නමුත් ඒ අඳුනනවානේ නේද මේ චෛත්‍ය කියලා අඳුනනවා මේ ස්වාමීන් වහන්සේ කියලා අඳුනනවා තේන මේ බොමලුව කියලා අඳුනනවා මේ 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 සිල්ලැත්තෙක් කියලා අඳුනනවා යා ගැඹුරෙන් තේරුම් අරගෙන නෙමෙයි තේනත් රූපය තුලින් අඳුනනවා යා එනිසා එයාට ගරු කරනවා එයාට හිස නමනවා ඉතින් ඒ නිසා මහත්වයේ පන්සලක දේවාලයක ඉන්න අලියෙක් තුලින් සිදු වෙනා වූ අකුසල් කියන කාරණේ අරාලියෙකුට වඩා අලියන් 100ට 100ක් නම් මෙයාට ඕන නම් 100ට 2ක් 3ක් වෙන්න පුළුවන්. ඒතර බලන්න එතන පරතරේ නමුත් මේ දැක්ම දකින්න ධර්මානුකූල දැක්මක් අපේ සමාජෙට අපේ නායකින්ට නැහැ. ඒතර අපේ නායකිනුත් හිතනවා අලි දම්වැල් දාලා බඳලා තියන්න ඕනේ නැහැ කියලා. අලි දම්වැල් දාලා බඳලා තියන්න තිය අලියෙක්ගේ කකුල් අතරේ දම්වැල් දාන්නේ මාත් පෙරහැරට යන්න විතරයි. සාමාන්‍යයෙන් ඉන්නවනේ අලියෙකුට එක කකුලක් නැත්තම් ඒ කකුලේ දම්වැලක් දාන්නේ. මද කිපුන කාලේ දානවා දම්වැල් අතර තේන්න. ඒක ඉතින් කොහෙත් වෙන දෙයක්. නමුත් මහත්වෝ මේ ඔය අලි ප්‍රශ්නේ තුල රජයේ තියෙනා වූ දුර්වලභාවයයි අපි දකින්නේ. මොකද රජයට අවශ්‍ය නැහැ මේ ඇත් සම්පත මේ සෞභාග්‍ය සම්පත අපේ රටයි දිගර ගන්න. ඒක රටපටෝලට එක පැත්තකින් සංගයාට පහර දෙන තැනට එක පැත්තෙන් බලන්න පැති කීයකින් ගහනවාද කියලා තේන්න. එක පැත්තකින් යතාව රටෙන් පිට කරනවා තේන්න. අනිත් පැත්තෙන් සංඝ සමාජයටම පහර දෙනවා. සංගයා අලිද සැලකුවේ නැහැ කියලා. ඒවට අර දාන දැන්වීම වල මිනිස්සු අන්ත විදියට සංගයාට බයිනවා තේන්න. සංගයාට එක් පැත්තකින් පහර දෙනවා. සාසනයට තව පැත්තකින් පහර දෙනවා. තව පැත්තකින් පෙරහැර සංස්කෘතියට පහර දෙනවා තේන්න. ඒක බලන් දැන් මෙවැනි පුංචි සිද්ධියක් තුළ විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඒක දැන් මේවට නායකත්වය දෙන්නේ පවතින රජයන්. මේ රජේ විතර නෙමෙයි අතීතෙත් එහෙමයි. මම මේක රජයක් ගැන කියනා නෙමෙයි ඈ තේන්න. ඒ නිසා මහත්වෝ ඔය පසුගිය කාලයේ සිද්ධ වෙච්ච සිදුවත් කුමාරයා විවේචනය කරන සිද්ධීන් පිටිපස්සේ ඒවා සමාජගත වීම පිටිපස්සේ අර තවත් අර කටුනායක පැත්තේ අර ෆාස්ටර් මහත්තයෙක් තවත් ප්‍රශ්නයකට ගලන්නේ. ඉතින් ඔය හැමදේම පිටිපස්සේ මහත්වෝ රජේ විශාල ව්‍යාකෘතියක් තියෙනවා. ඒ ව්‍යාකෘති තුලින්
ඒ පාර්ශවයේ ජයග්‍රහණය සහයෝගය පැත්තෙන් ගන්නවා මේ පැත්තෙන් ජනතාව විරුද්ධ කළා ඒගොල්ලෝ අත්අඩංගුවට අරන් මේ පැත්තෙන් සහයෝගය ඒතකොට අවසානයේ ආණ්ඩුව දෙපැත්තම කාලා ජනතාව අකුසල් රැස් කරා එහෙනම් මාත්‍යෝ මේවා ආණ්ඩු වෙන්නේ නැහැ ආණ්ඩුවත් ජනතාවට වග කියන්න ඕනේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ ජනතාව සුගතිය සාක්ෂාත් කරලා දෙන්න ඕනේ ජනතාවගේ අනාගත සෞභාග්‍ය බලාපොරොත්තු වෙන්න ඕනේ එහෙම කියලා ඊයගොල්ලෝ ඡන්දෙ ගන්නෙ තේන්න ඒ නිසා මේ සෑම ක්‍රියාවකටම මහත්යෝ මුල මම නම් දකින්නේ අපේ තියෙන ආ සම්මා දිට්ඨියෙන් තොර දේශපාලනේ මම නැවතත් කියන මං කිසිම පුද්ගලයෙකුට ඇඟිලි දික් කරන්නේ නැහැ තේන්න ඒක අවිද්‍යාව හරි අවිද්‍යාව අවිද්‍යාව තියෙන තැනක දුකයි තියෙන්නේ ඒ නිසා ඒ අවිද්‍යාව තමයි ඇඟිලි දික් කරන්නේ ඒ නිසා අපි මේවා සමාජයේ කොච්චර කතා කළත් මේවා විසඳීමක් වෙන්නේ නැහැ නමුත් මේවා කවදාකවත් 100%ක් විසඳුණු ලෝකයක් තිබෙත් නැහැ මොකද ඒ ධර්මඥානේ මාගන්දියා බුදුරජාණන් වහන්සේ මගුල් යෝජනාවක් ගෙනාවා කියලා තේන්න දෙවෙනි ලෝකෙක නම් අපි ජීවත් වෙන්නේ ඒතර බුදුරජාණන් වහන්සේ මගුල් යෝජනාවක් ගෙනාවා කියලා අවසානේ මොකක්ද උනේ බුදුරජාණන් වහන්සේට මගුල් ගෙන යෝජනාවක් ගෙනාවු මාගන්දියා උදේනි රජුරුවන්ගේ විසව වුණා එහෙනම් බලන්නකෝ දැන් මේ ලෝකෙ හැටි ඒක ලෝකෙ හැටි එනිසා ඒ සංස්කාරයන්ට අදාළවයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ මොකද මාගන්දියාට පින තිබ්බා රජ කෙනෙකුට විසව වෙන්න නමුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති නිසා මහා මනුස්ස ඝාතන කරගෙන අවසානයේ නිරයට වැටෙන කුසල් තමයි ආරස් කරගත්තේ එනිසා මහත්යෝ අපිට පේනවා මේ උත්තරම මනුස්ස ජීවිත ලැබපු අපි හොඳේ බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා Hindu වේවා මේ මනුස්ස ජීවිත ලැබු අපි මහත්යෝ ඇත්තම හරිම පුණ්‍යවන්තයි මෙවැනි කාලවකවානුවක මේසා සතර අපායක් අභිබවල බෞද්ධෙක් නම් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උපත ලැබලා තියෙනවා තේරෙනවද මොකද සම්මා සම්බුද්ධ ශාසනයක හිමිකාරීත්වය ලැබලා තියෙනවා චතුරාර්ය සත්‍ය හිමිකාරීත්වය ලැබලා ඒ නිසා ශ්‍රේෂ්ඨම උපත බෞද්ධෙක් ලැබලා තියෙනවා නමුත් අනිත් ආගම් ක්‍රිස්තියානි Hindu මුස්ලිම් එවැනි අය මේ ලබා ගත්තා වූ මනුස්ස ජීවිතය කියන්නේ මහත්වූ මහා ශ්‍රේෂ්ඨ ජීවිතයක්. මොකද අරසා සතර අපායක් අභිබවලයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. තේන්නා. නමුත් මහත්වෝ එහෙනම් අපි ඇත්තටම දක්ෂ වෙන්න ඕනේ අපි මේ ලබා ගත්තා වූ මනුස්ස ජීවිතේ වටිනාකම කුමන ජාතියක් වේවා කුමන ආගමක් වේවා තේරුම් ගන්න. නිවි හැනහිල්ලේ තේරුම් ගන්න. මෙච්චර සතර අපායක් තුල අපි මේ ලැබුණු මනුස්ස ජීවිතේ කොච්චරනම් වටිනා මනුස්ස ජීවිතයක්ද කියලා. ඉතින් වටිනා මනුස්ස ජීවිතයක වටිනාකම තේරුම් ගත්තොත් පමණයි ඒ වටිනා මනුස්ස ජීවිතයේ මාත්‍යෝ සැබෑ ආයෝජනයක් උදෙසා අපිට යොමු කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේ වටිනා මනුස්ස ජීවිතයේ සැබෑ ආයෝජනයක් උදෙසා යොමු කරන්න තමයි රටකට නායකයෙක්පත් කරගන්නේ. රටකට ඇමති මණ්ඩලයක්, මන්ත්‍රී මණ්ඩලයක් අපේ නායකයෙක්පත් කරගන්නේ. ඒ අපේ වටිනා ජීවිතයේ සැබෑ ආයෝජනය කුදේසා අපිට යොමු කරගන්න අවශ්‍ය සමාජ වටපිටාව හදලා දෙන්න. නමුත් අපේ කරුමයක් අපේ අභාග්‍යයක් ඒක. නමුත් ජනතාවට සිද්ධ වෙන්නේ අපේ සුන්දර මනුස්ස ජීවිතය යහපත් ආයෝජනයකට යනවට වඩා අයහපත් ආයෝජනයන් උදෙසා යොමු කරන දිශාවට යන්න. ඒ නිසා අපි මේ දේවල් කොච්චර කතා කළත් මේවේ අවසානයක් වෙන්නේ නැහැ. ප්‍රාජ්‍ය දේශපාලනය දුර්වල වෙන්න දුර්වල වෙන්න පින්වත් පාලක පින්වතුන්ලාගේ ජනතා පදනම දුර්වල වෙන මාත්‍යෝ ඉදිරියේදී මීට වඩා බරපතල ආගමික උම්මාදයන් ආගමික චෝදනාවන් ජාතික උම්මාදයන් ජාතික චෝදනාවන් සමාජගත වෙන්න පුළුවන්. නමුත් ඒ සෑම දෙයක් පිටිපස්සම තියෙන දේශපාලනය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒක පැහැදිලිව තේරුම් අරගෙන සමාජය තුල කිනම් විවේචනාත්මක තත්වයන් නැති වුණත් ජනතාව සැබෑ ඉලක්කය හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මේවා කොතනින්ද එන්නේ? මේවා කොතනින්ද මතුවෙන්නේ? මේවට කවුද කැමති? මේවේ අවසාන වාසිය ලබන්නේ කවුද? මේ සැබෑ මේ තත්වයන් ජනතාව තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂ වෙලා මාත්‍යෝ අපිට කරන්න දෙයක් නැහැ. මම මෙතන ඉඳන් ඔය බුදුරයන් වහන්සේගේ සිදුවත් කුමාරයාට චෝදනා කළා කියන ගෑනු දරුවා මට දැන් සිහිපත් වෙනවා මම සුවපත් වේවායි කියන්නේ. හරි? සිදුවත් උනාට කොයි විදිහට චෝදනා කළත් ඈ මම සුවපත් වේවායි කියන්නේ. තේන්න. අර කටුනායක පැත්තේ හිටියේ පින්වත් පාස්ටර් මහත්මයා මතක් වෙද්දි මම සුවපත් වේවා කියලයි කියන්නේ. මට ඊට වඩා කරන්න දෙයක් නැහැ. මොකද මන් දන්නවා මට සුවපත් වේවා කියද්දි සුවපත් වේවා කියන අර්ථයට අදාළව ආනිසංස 11ක් මම ලබනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට බැනපු හේතුව මුල් කරගෙන මම ආනිසංස 11ක් ලැබුවා. බුදුරජාණන් වහන්සේට චෝදනා කරපු හේතුව මුල් කරගෙන මම ආනිසංස 11ක් කුසල් ආනිසංස 11ක් ලැබුවා.
එනම් මං කියන්නේ ඔබට එතෙන්ට එන්න. තේන්නේ වෙන විකල්පයක් නැහැ මෙතන. මේ මොහොතේ අපි මම කියනවා මේ සමාජයේ යම් පමණකට 100%ක් නෙමෙයි මං කියන්නේ 150%ක්. හරි? මොකද අද 10%ට වැටිලායි තේන්නේ. මම කියන්නේ 150%ක් නිවැරදි කරගන්න. ඒක පුළුවන්. හරි? ඒක පුළුවන්. 150%ක් නිවැරදි කරන්න නම් ඒ 150 නිවැරදි කරන්න කිසිම පාලකයෙකුට පුළුවන් කමක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. කිසිම පාලකෙකුට පුළුවන් කමක් නැහැ. ඒ 150 මං කියන 150 100%ක් නිවැරදි කරනවා කියන තරම් දැන්ට යනවා නම් එයා අන්ත මෝහයෙන් පිරිච්ච කෙනෙක් මේ වගේ මේ අවිද්‍යාව වැඩි සමාජයක නේද? 150 නිවැරදි කරගන්න නම් කිසිම පාලකයෙකුට ඒක කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් සම්මා වායාමයන්ට පමණයි. හරි? සම්මා වායාමය. සම්මා වායාම කියන්නේ මොකද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකළා වූ අකුසල් අපි කරන්නේ. උත්තනින් තමයි මහත්යෝ ජනතාවගේ පුණ්‍ය ශක්තිය උස්සන්න පුළුවන්කම තියෙන්නේ. උත්තනින් තමයි ජනතාවගේ පුණ්‍ය ශක්තිය උස්සන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පුණ්‍ය ශක්තිය උස්සන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ සිදුහත් කුමාරයාට බයින කෙනාටත් සුවපත් වේවා කියලා මහත්යෝ අපේ ශක්තිය ශක්තිමත් කර ගන්න. බුදුරජාණන් වහන්සේව විවේචනය කරන කෙනාට සුවපත් වේවා කියලා අපේ ශක්තිය වැඩි කර ගන්න. අපේ ශක්තිය වැඩි වුණොත් පමණයි කුසලයේ ශක්තිය වැඩි වුණොත් පමණයි මහත්යෝ අකුසලයට එක ඔරොත්තු දෙන්න අකුසලයේ පරාද කරන්න ශක්තිය අපිට ලැබෙන්නේ. නමුත් දැන් අපි මොකද්ද කරන්නේ? අකුසලයෙන් ගිලා බහින සමාජය තුල අකුසලය නිසාම අපි තව අකුසල් කරගන්න. අපි බුදුරජාණන් වහන්සේට චෝදනා කරපු මහත්තුරුන්ට සිදුවත් කුමාරයාට චෝදනා කරපු නෝන මහත්මීන්ලට අපි ද්වේෂ කරලා අපි වෛර කරලා අපි විවේචනය කරලා අනුන්ගේ අවිද්‍යාව නිසා අපි අවිද්‍යාව ජීවිතයට එකතු කර අනුන්ගේ මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා අපිත් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සංස්කාර රැස් කර ගන්න. තේන්න. එනිසා ධර්මානුකූලව මේවා දකින්න. මේ මොහොතේ කවුරුන් හෝ සිදුහත් කුමාරයාට චෝදනා කළොත් මම කතා කර මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම ධර්මානුකූලවයි ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. මේ මොහොතේ යමෙක් සිදුහත් කුමාරයාට චෝදනා කළොත් මේ මොහොතේ සිදුහත් කුමාරයාගේ නම චෝදනාවට ලක් වෙන්නේ සිදුහත් කුමාරයාගේ අතීත අකුසල් සංස්කාරය නිසා. ඒක තේරුම් ගන්න ඕනේ. කවුරු හරි ඔය කටුනායක ඉන්න මහ පාස්තර් මහත්තයා බුදුරජාණන් වහන්සේව විවේචනය කරනවා නම් ඒ බුදුරයන් වහන්සේ කෙනේ උත්තරීතර නාමය මේ මොහොතේ විවේචනයට ලක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අතීතේ උනා වූ අකුසල් සංස්කාරය. මම මේ ධර්මයේ කතා කරන්නේ. හරි? ධර්මයේ කතා කරන්නේ. තේන්න. ඒ නිසා මේවා ධර්මානුකූලව තේරුම් අරගෙන ධර්මානුකූලව විසඳුම් හොයන්න, ධර්මානුකූලව මේවා සමාජයට පැහැදිලි කරන්න අපි ඇත්තටම අදක්ෂ වෙලා තියෙනවා මහත්තයෝ. ඒ අදක්ෂභාවය නිසාම විපාක දෙන අකුසල් ඉදිරියේ අපි තව තවත් බලවත් අකුසල් කරා යන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. බලවත් අකුසල් කරා යන ජාතියක්. ඒ නිසා අදින් පස්සේ උදා වෙන හෙට යහපත් හිතක් වෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පැත්තෙන් මේ රටේ දේශපාලනය දුර්වල වෙන්න වෙන්න දේශපාලන පින්වතුල්ලාගේ බලය ප්‍රශ්නාර්ථයක් වෙන්න වෙන්න මාත්‍යෝ ඉදිරි සමාජයේ මාත්‍යෝ හරිම උපක්‍රමශීලී හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන සමාජයක් වෙන්න පුළුවන්. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. තේන්න. ඔය හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන සමාජයක් වෙන්න ඒ දේශපාලනයේ අවිද්‍යාවේ ශක්තිමත් භාවය. තේන්න. නමුත් මීට මූණ දෙන්න ශක්තිය අපි ඇති කරගන්න ඕනේ කුසලේ. ඒකයි මං කිව්වේ හෙට දවසේ මේ රටට නිවැරදි පාලකෙක් පත් වෙනවා නම් පාලකයා පත් වෙන්න පුළුවන් සම්මා වායාමයන්ගෙන් පමණයි. වෙන දෙයක් පිළිබඳ විශ්වාසය තියන්න එපා. තේන්න. ඒ නිසා හැකිතාක් කුසලයේ තුල ශක්තිමත් වෙන්න, හැකිතාක් කළා වූ කුසල් ශක්තිමත් කරගන්න, නොකළා වූ කුසල් ජීවිතයට එකතු කරගන්න, කළා වූ අකුසල් වලින් බැහැර වෙන්න, නොකළා වූ අකුසල් නැවත කරන්න එපා. තේන්න. කුසලයෙන් ශක්තිමත් වෙන්න සම්මා වායාමයන්ගෙන් ශක්තිමත් වෙන්න. සම්මා වායාමයෙන් ශක්තිමත් වුණා තමයි කළයුත්ත නොකළයුත්ත මොකක්ද කියන සම්මා සතිය අපිට එතන. තාම අපේ රටේ ජනතාවට සම්මා සතියක් නැහැ. ඇයි සම්මා සතියක් නැත්තේ? තාම අපිට සම්මා වායාමයක් පරිපූර්ණ නැහැ.
එසත් සම්මා සතියයි දැන් මුල් වෙන්න ඕන රටේ. අද රටේ ජනතාවට සම්මා සතියකුත් නැහැ, පාලක පින්වතුන්ලාට සම්මා සතියකුත් නැහැ. තේන්න. හෙට ඡන්දයක් තිබ්බොත් මේ මෙච්චර කාලයක් හිටපු කට්ටියගෙන් එක්කෙනෙක් තමයි ආයිමත් දෙන්න වැඩක් වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. ඒ සම්මා සතිය නැහැ. සීලය දුර්වල තැනකින් අපිට බෞද්ධ සම්පත් ආරක්ෂා වීම බලාපොරොත්තු වෙන්න බෑ. සීලය දුර්වල තැනකින් නැවත රට ජනප්‍රියභාවය බලාපොරොත්තු වෙන්න බෑ. සීලය දුර්වල තැනකින් ජාත්‍යන්තරයෙන් එන අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක් බලාපොරොත්තු වෙන්න. නමුත් අපිට සම්මා සතියක් නැහැ. අපි අතීතයේ කරපු වැරද නැවත නැවතත් කරමි. ඇයි සම්මා සතිය? ඇයි සම්මා සතිය නැත්තේ? සම්මා සතියක් ගොඩනගා ගන්න, සම්මා සතියක් ඇති කරලා දෙන්න අදාළ සම්මා වායාමයන් අපේ ජීවිතය තුල නැහැ. ඒ නිසා අපි සම්මා වායාමයන් ශක්තිමත් කරගත්තොත් ඒ සම්මා වායාමයන් තුලින් කල යුත්ත, නොකල යුත්ත, හල යුත්ත එකතු කරගත යුත්ත මග නොමග තේරුම් ගත්තොත් මහත්වෝ අපි ඒකට කියන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇති කරගත්ත තැනයි පංච නීවරණ තුනී කරගෙන ලෝකය දිහා සමාජය දිහා බලන්න අවශ්‍ය සප්ත බොජ්ජංග වැඩෙන සමාධිමත් හිතක් අපිට අද අපේ රටේ නායක පින්වතුන්ලාට සති සම්බොජ්ජංගේ තියෙනවද? නැහැ. මොකද සති සම්බොජ්ජංගේ කියන්නේ? මං ඇහුවොත් අපේ රටේ නායක පින්වතුන්ගෙන් සති සම්බොජ්ජංගේ මොකද? ධර්මයේ කෙරේ සති සම්බොජ්ජංගේ කියන්නේ අපේ රටේ දේශපාලනයේ මහත්යෝ තේමාපාතේ වියුත්තේ, අපේ රටේ දේශපාලනයේ පූර්වාදර්ශයේ වියුත්තේ මොකද්ද? දුක හේතුව තෘෂ්ණාවයි. හරි, ඔතනයි වෙන්න ඕනේ. තේන්නේ? හෙට මේ රට ගොඩනගනවා නම් ඒ දේශපාලන නායකයාගේ දේශපාලන පූර්වාදර්ශී වැකිය තේමාපාතේ වියුත්තේ දුකට හේතුව තුෂ්. ඔතනයි තේන්නේ? දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ තමයි සති සම්බොජ්ජංගේ මුල් අර්ථය. තේන්න? දුකට හේතුව තෘෂ්ණාව කියලා අපනවා නම් අපි කවදාක්වත් මහත්යෝ මේ කරන්නා වූ ක්‍රියාවන් සිද්ධ කරන්නේ නැහැ. අපි තාම දන්නේ නැහැ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා. අපි දන්නේ සැපයට හේතුව තුෂ්, ඒකට අයිති වෙන මිත්‍යා දෘෂ්ටියට. ඒ නිසා අපි එන්නව මෙතෙන්ට. එන්න වෙනවා. ඒ එන්න නම් ආයාමයන් ශක්තිමත් කරන්න ඕනේ. සම්මා වායාමයන් ශක්තිමත් කරන ඊට උත්තර කරගන්න ඕනේ. සම්මා දිට්ඨි ශක්තිමත් කරගන්න. එන මහත්යෝ මහා කොටසක් තියෙනවා සමාජය තුලින් කරගන්න සමාජයට. තේන නිවැරදි වෙන්න නම් එසා අපිට බැන බැන මේ තව තව අකුසල් කරගන්නවා නම් මහත්යෝ මේක අපිට අපේ බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද සමාජයේ බලවත් ආකාරයෙන් අනතුරටකපත් වෙන සමාජයක්. තේන්න? දැන් බුදුරජාණන් වහන්සේ කියන සුන්දර ධර්ම දියුණුව උදෙසා, රටක අනාගතය උදෙසා, රටක සදාචාරය උදෙසා කියන සුන්දර ධර්මයක් තමයි අද ඉපදුන ලැදරියගේ පටන් වයෝ වෘද්ධ කාන්තාව දක්වා ඒ අයගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය, ආත්මගරුත්වය රාජ්‍යයක් විසින් ආරක්ෂා කළ බලන්න මොනසාරං සුන්දර ධර්මයක්ද කියලා. අද ඉපදුන දැරිය, මොකද අද ඉපදුන දැරියයි හෙට මාතෘත්වයේ බවට පත්. ඒ මාතෘත්වය විනාශ වුණොත් මහත්යෝ ඒ සමාජයෙන් ගන්න අර්ථයක් තවත් නැහැ. අද මොකද්ද අපේ මාතෘත්වයට වෙන්නේ කියලා බලන්න. අද බලන්න මිච්ඡා ආජීවය මොන සානං සමාජගත වෙනවද කියලා බලන්න. අපි කතා කරන්නේ අර ගෑනු ළමයා සිදුවත් කුමාරයට බැන්න කියන කාරණේ. මේට වඩා දහස් ගාණක් මේ ශාසනය විනාශ කරන, මේ ශාසනය ගිල ගන්න, මේ ශාසනය අඩපණ කරන දේවල් සමාජය තුල සිද්ධ වෙන. මිච්ඡා ආජීවයට අදාළ එක ධර්මතාවයක් තමයි මිනිස් වෙළඳාම. තේන්න? වහල් වෙළඳාම, ලිංගික වෙළඳාම. අද බලන්න හන්දියක් හන්දියක් ගානේ අර සම්බාන ආයතන කියන දේවල් පාලනයකින් තොරව දාලා මහත්යෝ සමස්ත කාන්තා පරපුරම විනාශයට, එක පැත්තකින් විනාශයට පත්. අනිත් පැත්තෙන් තරුණ පරපුර විනාශයට වෙන වැඩි හිටියද මධ්‍යමද ළමාද කියලා නැහැ. තේරෙනවද? දැන් බලන්න මොනසා කඩා වැටීමක් සමාජයේ කඩා වැටෙනවාද කියලා. මේ කඩා වැටීමද මහත්යෝ බරපතල? නැත්නම් අර ගෑනු ළමයා සිදුවත් කුමාරට බැන්නේකද සාසන විනාශ පැත්තේ? ඈ දැන් හොඳට හිතන්න. දැන් මේවා තේන්න. ඒතකොට දැන් අරවැනි දේවල් සමාජගත කරන්නේ මෙවැනි දේවල් වසා ගන්න. තේන්න? මේ හරිම උපක්‍රමශීලී සමාජයක් මේක. තේන්න? අවිද්‍යාව දේශපාලනය විසින් ඇතිකලා උපක්‍රමශීලී සමාජයක්. ඒතකොට මහත්මයා මම දකිනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වටේන මේ රටේ දේශපාලනයේ ආශිර්වාදයෙන් මේ සමාජගත වෙන මේ මිච්ඡා ආජීව රැල්ල මහත්යෝ අර ගෑනු ළමයා සිදුවත් කුමාරයාට කරන නිග්‍රහයට වඩා බලවත් විනාශයක් ශාසන අර්ථයන්ට කරනවා.
ජනතාවගේ අධ්‍යාත්මය මරලා දානවා ජනතාවගේ බෞද්ධ අධ්‍යාත්මය මරලා දානවා ජනතාවගේ සිල්වත් අධ්‍යාත්මය මරලා දානවා තරුණ ජනතාවගේ සිල්වත් අධ්‍යාත්මය මරලා දානවා ඉවෙනි තැනක් මීට කොයිසම බරපතලද එහෙනම් අපි අර වගේ සිද්ධියක් දෙකක් සමාජගත කරලා ජනතාවගේ ආවේගයන් එතෙන්ට යොමු කරලා මේ පැත්තෙන් ජනතාව සූක්ෂම ආකාරයෙන් බලවත් විදියට ශාසන විනාශ කිරීමේ ක්‍රියාන්විතයක් සමාජය තුල ක්‍රියාත්මක වෙනවා කොයි පැත්තෙන් බැලුවා තේන්න ඒසාව ඔය සම්භාන ආයතන කියන කාරණේ මහත්වෝ බරපතල මිච්ඡා ආජීවය බරපතල මිච්ඡා ආජීවය තේන්න මෙවැනි ක්‍රියාවන් සමාජය තුල සිද්ධ වෙන නිසා මහත්වෝ අපි හැම වෙලාවම හිතන්න ඕනේ ඒ සමාජයේ තුල සිදුවෙන හුදකලාව එකපාර්ත මතුවෙනා වූ සෑම සිද්ධියක් කෙරෙහිම කලබල වෙන්නේ නැතුව බලන්න කලබල වෙන්න එපා මොකද මීට වඩා බලවත් සිදුවීම් එකපාර්ත ඉදිරියේදී වෙන්න පුළුවන් ඈ එකපාර්ත දේවල් වෙන්න පුළුවන් දැන් බලන්න කිරින්දි විහාරේ ප්‍රශ්නයක් තිබ්බනේ නේ ඈ ඒතොර ඒ කිරින්දි විහාරේ ප්‍රශ්නේදී අපේ ගෞරවනීය ජනාධිපතිතුමා බලන්නේ ඒ වෙලාවේ හැසිරුණ ආකාරයේ නේ මායිම්ගල් ගලවන්න කියලා කියනවා තේන්න මෙච්චර ප්‍රදේශ ඒතොර මෙවැනි දේවල් මහත්වෝ කියන්න රජ කෙනෙක් එච්චරම මෝඩ නැහැ රජ කෙනෙක් කියන කෙනා එච්චරම මෝඩ නැ මේ වෙනනම් බරපතල උපක්‍රමශීලී භාවයෙන් තියෙනවා ඒ බුද්ධිමත් භාවය නිසාමයි මේ වෙන දේවල් කරන්නේ තේනවා එක පාර්ශවයක් සතුටු කරලා තව පාර්ශවයක් විරෝධයට තේනවා ওই වගේ එක එක දේශපාලන සටපක සටකපටකම් මාතිය සමාජය තුල අප්‍රමාණ සිද්ධ වෙනවා ඒ නිසා ශ්‍රේණීන් සමාජගත වෙන දේවල් හුදකලාව එකපාර්ශ සමාජගත වෙන දේවල් අනාගතයේදී ගොඩාක් ආගමික ප්‍රශ්න ඇතුරෙන් මතුවෙන්න පුළුවන් ජාතික ප්‍රශ්න ඇතුරෙන් මතුවෙන්න පුළුවන් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඉදිරියේදී ඔය ගෑනු ළමයි එදියට ඇවිල්ලා කොච්චර බුදුරයන් වහන්සේට චෝදනා කළා සිදුහත් කුමාර චෝදනා කළා එහෙම නැත්නම් ධර්මයට චෝදනා කරා කියන කාරණවලදී මේවැ මුල ඵලය නෙමේ හේතුව මතු කරලා දකින්න හේතුව මතු කරලා දැකලා මං බොහොම කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ සියලුම සිංහල බෞද්ධ මුස්ලිම් සියලුම සහෝදර ජනතාවගෙන් අපි සියලු දෙනාම එක මම්ම කෙනෙක්ගේ දරුවෝ අයිමත් අපේ වෙනසක් නෑ අපි ජාති වශයෙන් ආගම් වශයෙන් අපි වෙන බව ඇත්ත නමුත් අපි හැම කෙනෙක්ම පෝෂණය වුණේ මේ එකම මාතෘභූමියේ මේ එකම අම්මගෙලේ ඒ නිසා අපි සෑම කෙනෙකුටම සහෝදරත්වෙන් අත්වල් බැඳගත්ත වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා අපි සෑම කෙනෙක්ගේම අනාගත පරපුරු දෙසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇටින් මේ සම්මා සම්බුද්ධ ශාසනය හෙට දවතු දෙසා මේ මාතෘභූමිය ආරක්ෂා කොට තියන්න තේන මේ රට ආරක්ෂා කොට තියන්න තේන මේ ජනතාව තව දුරටත් අකුසලයෙන් විනාශ කරලා බරපතල ආකාරයෙන් සමාජය විනාශකාරී දිශාවට අරගන්න නැතුව මේ රට යම් ප්‍රමණයකට හෝ කුසලයෙන් ආරක්ෂා කොට තබන්න. ඒක බෞද්ධයාට විතරක් තියෙන අයිතියක් නෙමෙයි. ඒක මේ රටේ ඉන්න සෑම මුස්ලිම්, ද්‍රවිඩ, හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ මේ හැම කෙනෙකුගේම පූර්ණ අයිතියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම බොහොම පැහැදිලිව කියනවා සමාජගත වෙන ප්‍රශ්න ඉදිරියේ කරුණා කරලා ඵලය පිටිපස්සේ හබා යන්න එපා. ඵලය පිටිපස්සේ හබා ගියාම ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා ඵලය ඇති වෙන්න හේතුව මතු කරලා දකින්න. ඵලය ඇති වෙන්න හේතුව. ඵලය ඇති වෙන්න හේතුව තමයි නිරතුරුවම මේ බලයට කෑදර අපේ රටේ පක්ෂ දේශපාලනය. එහෙම නැත්නම් බලයෙන් දුර්වල වෙන පක්ෂ දේශපාලන. ඉතින් ඒ නිසා මේ දේශපාලන පින්වතුන්ලා ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ සාධාරණයි. අපිට ඒගොල්ලන් දොස් කියන්නේ ඕන කෙනෙක් බලය ගිරිහෙනකොට බලය තර කරගන්න ගන්න තියෙන උපක්‍රම සියල්ලම ගන්නවා. ඒක ඒගොල්ලන්ගේ හැටියක්. ඒක මට ඔබ දොස් කියන්න බෑ. මමත් දේශපාලකෙක් වුණා නම් ධර්මය නොදන්නේ මමත් එතෙන්ට යනවා. ඒ නිසා ඒගොල්ලන්ට දොස් කියීමක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනතුර අපි අනතුරට ආයිතු නැහැ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි ඒ අහිංසකයිනුත් බේරගන්න. මොකද මම මෙතන ඉඳන් දකිනවා අපේ රටේ දේශපාලනය කියන්නේ මොන තරම්නම් අහිංසක භාවයක්ද කියලා. අහිංසක කියන්නේ එච්චරටම අසරණයි. අකුසලයෙන්ම අසරණයි. අකුසලයෙන්ම නමුත් ඒ අයත් අපේ එකම අම්මා කෙනෙක්ගේ දරුවෝ. ඒ අය වෙන්න අපිට දකින්න බැහැ. මේ මොහොතේත් මට මේ රටේ රාජ්‍ය නායකතුමාව විපක්ෂ නායකතුමාව විපක්ෂ මම දකින්නේ සූපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය.
නිසා ඒ සියලු දෑම අපේ දරුවෝ. නිසා අපි මේ කතා කරන්නේ ඒ අයත් වෙනුවෙන්. තේන්න. අපි කැමති ඔබලාත් හිට නිවැරදිභාවයට පත් වෙනවා. තේන්න. මම මේ කතා කරන්නේ අලුත් නායකයෙක් අලුත් පක්ෂයක් නෙමෙයි. අනේ කරුණා කරලා මේ ඉන්න පිරිස මේ කියන දේවල් අහලා තව ස්වාමීන් වහන්සේලා 25000 කට වැඩි ඉන්න රටක් නේ නේද? ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියන දේවල් අහලා මේ රටේ බුද්ධිමතුන් කියන දේවල් අහලා මේ රටේ ජනතාව ආදරය කරන කේ දේවල් අහලා නිවැරදි වෙන්න. මොකද ඔබලා අද රට විනාශ කරන පිරිසක් වුණත් අපි දන්නවා ඔබලා සංසාරේ මගේම අම්මා වෙලා මගේම තාත්තා වෙලා තියෙනවා. ඔබලා හැම කෙනෙක්ගේම මං සංසාරේ ලේ කිරි කරලා බීලා තියෙනවා. ඒ සංසාරික ඥාතිත්වය අදත් අපි දකිනවා. ඒ නිසා අපිට ඔය කායකවත් ද්වේෂයක් වෛරයක් මේ කතා කරන හැම වචනයක් තුලින් අපි කතා කරන්නේ නිවැරදි කරන්න නිවැරදි භාවයට පත් කරන්න නිවැරදි භාවයට පත් මොකද නිවැරදි භාවය තුල මහත්යෝ මේ රට මේ ආසියාවේ දියුණුම රට බවට පත් කිරීමේ ශක්තිය තියෙනවා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධර්මයේ දරාගත් රට අද ලෝකයේ දියුණු රටක් ඉන්නවා නම් ඒ රට දියුණු උනේ සීලෙන් සීලෙන් දියුණු උනේ හොරකම් කළේ නැහැ සීලෙන් දියුණු උනේ මෛත්‍රියෙන් දියුණු උනේ ඒගොල්ල විරුද්ධ ආණ්ඩුව පිටෙව්වා ආයිමත් ඊට පස්සේ විරුද්ධ පක්ෂයට ගහන්න ගියේ නැහැ ඒගොල්ල සමගියෙන් ඊළඟ අවුරුදු 5 දක්වා කටයුතු කළා තේන් එහෙනම් මේ ලෝකයේ කොයි හෝ රටක් දියුණුවටපත් වෙලා තියෙනවා නම් රටක් නැගී ඉඳලා තියෙනවා නම් සෞභාග්‍යයටපත් වෙලා තියෙනවා නම් එක සීලෙන්පත් උනේ දෙක මෛත්‍රියෙන්පත් උනේ නමුත් ලෝකෙටම සීලය මෛත්‍රිය බෙදුවා අපි ලෝකෙටම සීලය මෛත්‍රිය බෙදුවා අපි මොකද මෙතනයි සීලය තිබ්බේ මෙතනයි මෛත්‍රිය තිබ්බේ එහෙනම් බලන්නකෝ මුළු ලෝකෙටම සීලය මෛත්‍රිය බෙදුවා අපි බිඳුවට වැටිලා අපෙන් මෛත්‍රිය සීලය ඉගෙන ගත්ත අය ලෝකේ පළවෙනිව බවට පත් වෙලා ඉන්නවා තේරෙන්න කවුද වග කියන්න ඕනේ මේ රටේ දේශපාලනේ ඉතින් මහත්තු අපිට හිතක් තියෙනවා අපි අසරණ නැහැ අපිට හිතක් තියෙනවා අපිට අනාගතයක් තියෙනවා ඒ හිත අනාගතයේ ගොඩනගා ගන්න සුන්දර ධර්මයක් අපිට තියෙනවා ඒ නිසා අපි දක්ෂ විය යුතුයි ભેද බහැර කරලා පක්ෂ ભેද ಜಾති ભેද කුල ભેද ආගම් ભેද බහැර කරලා අපි සියල්ලම එකම අම්මා කෙනෙක්ගේ දරුවෙක් කියන තැන ඉඳන් හෙට මේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ලෑස්ති නම් මේ ධර්මානුකූලව ගොඩනගෙන්න මහත්තයෝ අනේ මට දෙන්න පුළුවන් අනුශාසනාවෙන් උපරිම අනුග්‍රහය මම දෙනවා එස පුද්ගලයා කවුද කියන කාරණය අපිට අදාළ නැහැ අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මට පුළුවන් වුණා මේ උතුම් ධර්මය තියෙන ශක්තිය මේ ධර්මයේ තුල තියෙන ගුණාත්මක භාවය පොඩ්ඩක් ඕ සමාජයට කියලා දෙන්න සමාජගත කරන්න මම දකිනවා ඒ තුලින් අප්‍රමාණ සැනසෙල්ලක් ලැබෙන අප්‍රමාණ ජනතාව ඉන්නවා මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මට කරන්න පුළුවන් උපරිම දේ මම මේ මොහොතේත් කරනවා මගේ කාලය ශ්‍රමය රෝගී භාවයෙන් මම ඒ කිසි දෙයක් බලන්නේ නැහැ මට බුදුරජාණන් වහන්සේ මගේ සංස්කාරයන්ට අදාළ පැවිරලා තියෙන වාක්‍යයන් කොටස මම ඊටු කරනවා ඒකට ඊටු කරද්දී අපි දකිනවා මේ ධර්මයේ ඒහිපස්සික ගුණය අපි දකිනවා ධර්මයේ කොයි සානම් මේ ජීවිතේම අපිට අත්දකින්න පුළුවන්ද මේ දේවල් ඒක අපි දකිනවා මේ මොහොතේ එහෙනම් මහත්යෝ මේ දේශපාලන ලෝකයේ තුල මේ උතුම් ධර්මයේ අර්ථයන් සීලය මෛත්‍රිය කියන කාරණා දෙක මේ අය ජීවිතයට එකතු කරගත්තොත් මහත්යෝ මේ ආසියාවේ තියෙන දියුණුම රට බවට අපේ රට බලන්න අපරාධයක් නේ අපි මේ කරන්නේ නේ අපි අර ගෑනු ළමයා බුදුරයන් වහන්සේට බැන්නා කියනවා අර කටුනායක මහත්තයා බුදුරයන් වහන්සේට බැන්නා කියනවා අලියා පැටෙව්වා කියනවා මේවා අස්සේ කිමිදි කිමිදි ඉඳලා ඇලීම් ගැටීම් හොයනවා මිසක් කල යුත්ත නොකල යුත්ත හොයන්නේ නැහැ සම්මා සතිය වඩා ගන්න මඟ හොයාගන්නේ නැහැ ඒ නිසාම සම්මා සමාධියක් නැහැ කොයි ප්‍රශ්නේදිත් එක්කෝ ඇලුනා එක්කෝ ගැටුනා ඔන්න එක 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 බයින සංගයාටත් බයිනවා පාලකීන්ටත් බයිනවා අහිංසකීන්ටත් බයිනවා වැරදි කරුවටත් බයිනවා නිවැරදි කරුවටත් බයිනවා ඔක්කොම බැනලා බැනලා අකුසල් කරගන්නවා ප්‍රශ්නේ නිවුණා ආයිමත් ප්‍රශ්නයක් සමාජගත කරනවා ප්‍රශ්න ඔස්සේ සමාජයේ දුවනවා මේ පැත්තෙන් සිද්ධ කරන සාසන විනාශය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ ඒ නිසා මාත්‍යෝ මේවා කතා කරලා තේරුම මේවා ඕනෑටත් වැඩිය දැන් අපි කතා කරලා තේනවා ඒ නිසා ලෑස්ති වෙන්න සැබෑ හේතුව හොයලා හේතුවට විසඳුමක් දෙන්න හේතුවට විසඳුමක් දෙන්න ඒ හේතුවට විසඳුම කියන්නේ ධර්මයට කීකරු දේශපාලනය රට තුල ඇති කරගන්න කවුරු හෝ වේවා
ඒ කවුද උනාද කියන අපිට පදාල ධර්මයට කීකරු දේශපාලනයක් රට තුල ජනතාවගේ කුසලයට වග කියන ජනතාවගේ සුගතියට වග කියන ජනතාවගේ සීලයට මෛත්‍රියට වග කියන ජනතාවට මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් සලකන්න පුළුවන් තේනවාද දේශපාලනයක් රට තුල ඒ දේශපාලනය ඇති කරගන්න කියන්නේ 100ට 100කින් රටේ ප්‍රශ්නේ විසඳන්න මේ එහෙම විසඳපු ලෝකයක් කොහෙවත් මම කියන්නේ මේ 100ට 10ක් වැඩිලා තියෙන රට 100ට 50ක් කියන තැනටවත් අරගෙන එන්න මාර්ගය විවෘතයි ලෞකික සැපයටත් ලෝකෝත්තර සැපයටත් එකම මාර්ගය වන ආරියෂ්ඨාංගික මාර්ගය විවෘතව තියෙනවා ලෞකික සැපයත් ලෝකෝත්තර සැපයත් ජීවිතයට ගත්ත භික්ෂුවක් මේ කතා කරන්නේ අත්දැකීම් තුලින්ම කතා කරන්නේ ඒ නිසා මාර්ගය විවෘතව තියෙනවා ඒ නිසා මේ සුන්දර ධර්ම යාත්‍රා වැඩසටහනින් අපි ආරාධනා කරමු සිංහල මුස්ලිම් ද්‍රවිඩ ඔය සෑම හින්දු බෞද්ධ ක්‍රිස්තියානි මේ සෑම කෙනෙකුටම අපි සියලු කෙනෙක් දෙනාම එකම අම්මා කෙනෙක්ගේ දරුවෝ අපේ වෙනසක් නෑ අපි ආගමෙන් වෙනස් බව ඇත ජාතියෙන් වෙනස් බව ඇත ඒවා අපේ අතීත සංස්කාර සංස්කාරයෝ අනිත්‍යයි නමුත් අපි ඇස් දෙක පියවෙන්න පෙර ආතුව අපි දක්ෂ වෙමු බින්දුවට වැටුණු මේ සමාජය නැවත ඔසවල තබලා අපි සියලු දෙනාගේම ආගම්වල ශක්තිය ඔබලා සියලු දෙනාගේම සාස්තුන් වහන්සේලාගේ ශක්තිය නගා හිතවල ඔසවල තියලා ඇස් දෙක පියාගනිමු කියන කාරණය මේ සුන්දර ධර්ම යාත්‍රා තුලින් මේ මොහොතේ මෙස්තිතින් මතක් කරනවා ඒ සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා හොඳයි පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන මේ උතුම් ධර්ම සාකච්ඡාමය වැඩසටහන ශ්‍රවණය කරලා ජීවිතයේ තුලින් අප්‍රමාණ සැනසෙල්ලක් අත් කරගත්තා ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ මොහොතේ සිරස ගුවන්විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ සියලුම දෙනාටත් අසා සතුටුනා වූ සියලු දෙනාටත් දැකබලා සතුටු වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙස්සිතින් ආශිර්වාද කරනවා ඒ වගේම බොහෝම කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාටත් පින්වත් පුබුදු මහත්මයාටත් ඒ වගේම සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සද්ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදෝ සාදෝ සාදෝ